දිවයින වටාවන මොහොදු ප්‍රදේශවල සුලන් තත්ත්වයේ වෙනස් වීම හේතුවෙන් දිවයිනට දැනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගෙවුණු පැය 24 ඇතුළත උපරිම වර්ෂාපතනය හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි. ඒ මිලිමීටර් 177.5ක් ලෙසයි. මේ අතර වැසි සමග ඇති වූ සුලන් තත්ත්වයේ හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ගවලට ගස් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණා. හෙමෙන්ම ගාල්ල ප්‍රදේශයටද මෙලෙස බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වර්ෂාවෙන් සහ සුළඟින් ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී තිබුණා. මෙතර ගාල්ල රත්ගම වැල්ල සහ දෙවට වැල්ල යන ප්‍රදේශයන්හි ජනතාව අද දින සිය දීවර කටයුතු වලින්ද වැලකී සිටියේ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන්. ඉයේ කියන්නේ මොහොදු අද කියන්නේ මොහොදතරන් නිසා මොහොදු යන්න බෑ අපිට. කාලගුණ අපිට කියලා මොහොදු රස්සා යන්න පයි කියලා ඉයේ කියන අද කියන අපි මේක තමයි ජීවත් වෙන්නේ. අපි කොහමද මේක අපිට තාදත් යන්නේ ඇට යන්නේ මේ කට්ටිය කවුද කියන්නේ අද. ඉයේ යන්න පයි කියලා තියෙනවා අදත් යන්න පයි කියලා තියෙන්නේ. මොහොදු මේ අතර දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර ඇති නායාමයේ අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. ඒ අනුව කොළඹ ගාල්ල කලුතර කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායාමයේ අවධානම් නිවේදන බලපැවැත්වෙනු ඇති. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් පැතිබැම්මක් කඩා වැටීමෙන් නිවසක මුළුතැන් ගෙට දැඩි අලාභ හානි සිදුව තිබුණා. මෙලෙස පැතිබැම්ම කඩා වැටෙන අවස්ථාවේදී නිවසේ කුඩා දරුවන් නැතුළු සිව් දෙනෙකු සිට ඇති අතර අනුතුරින් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම මධ්‍යම කඳුකරයේ හරහා හමා යන දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් හැටන් ප්‍රදේශයේ විදුලි බලයේද වරින් වර ඇන හිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කඩුවල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ පදිංචිව සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. विद्या डिपार्टमेंट तो आदो उदयसन निकुत करन लद निवेदने संधान बन्ने देनेट पवतिन वैसी सहा सुलंता त्वे आडुवी माग आदो दिने दी අපේක්ෂා කළ හැකි බවයි. දිවයිනේ පහුගිය දිනවල තිබ වර්ෂාපතනයේ සහ සුළඟේ වේගයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹෝගේ පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අනෙකුත් පළාත්වල සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව දිවයිනේ හරහා තියෙන සුළං තත්ත්වයක් අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. ප්‍රධාන වශයෙන් සුළඟේ නීති දිශායෙන් හමන්නේ සුළඟේ වේගය 5 කිලෝමීටර් 40-45 වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මීට අමතරව දීවර ප්‍රජාවට කියන්න තියෙන්නේ පැහැදිලිව පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදු තීරයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාව තියෙනවා. මීට අමතරව දිවයිනේ නැගෙනහිර ගැඹුරු මුහුද ගත්තොත් මේ ගැඹුරු මුහුදේ සාමාන්‍යයෙන් තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.